ආයුබෝවන් ඔබ මේ සම්බන්ධ වන්නේ අපොස සාමාන්‍ය පෙළ ගණිතය පාඩම් මාලාවත් සමග අද දිනයේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය දෙවන වාරයට අදාළ පාඩම් ඒකකය රස්තාර පාඩම් ඒකකය සම්බන්ධවයි අද අපි කතා බහ කරන්නේ අද ඔබත් සමග කතා කරන්නට බලාපොරොත්තු වන්නේ y සමානයි ax වර්ග धनहोरीन बी आकारे श्रितवन प्रस्तार पिलिबंदु इतिन अपि मुलिन्म प्रस्तार्या एंद दक्वमीन ए संधा योमुयमु मुलिन्म वाई समानाई एक्स वर्गेरीन एक श्रितये प्रस्तार्य एदीमट सकस्कल एक्स हा वाई ही अगे अतुला असंपूर्ण अगे वगुआ पहत देखे ओब दान्नवा यम श्रितयक प्रस्तार गत किरीमट नाम ඒ සඳහා එහි x සහ y ට අනුරූප අගය ඇතුළත් අගය වගුවක් පිළියෙල කරගත යුතු බව. ඒ අනුව අපිට මෙම ශ්‍රිතය ප්‍රස්ථාරගත කිරීම සඳහා මුලින්ම වගුවේ හිස් තැන් සියල්ල සම්පූර්ණ කිරීමට සිදු වෙනවා. අපි බලමු හිස් තැන් සම්පූර්ණ කරන ආකාරය. මුලින්ම x සමානයි ඍණ 1 වන විට y හි අගය සොයාගත යුතුයි. බලමු y සම x සමානයි ඍණ 1 වන විට y හි අගය සෙවීම සඳහා y සමානයි x වර්ග ඍණ 1 සමීකරණයට x සමානයි ඍණ 1 අපි ආදේශ කරමු ඍණ 1 හි වර්ගය ධන 1යි ඍණ 1 ඒ ආකාරයෙන්මයි ඍණ 1 ධන 1 සුළු කළ විට අපිට පිළිතුර ලැබෙනවා y සමානයි බිඳුවක් ලෙස x සමානයි ඍණ 1 විට y හි අගය බිඳුවක් ලෙස අපිට ලබා ගත හැකි ඒ ආකාරයටම ආදේශය මගින් x සමානයි බිඳුව විට y සමානයි ඍණ 1 ලෙස අපිට අගය ලබා ගන්නට හැකියාව ලැබෙනවා. එසේම x සමානයි 1 විට සුළු කරාම සුළු කළ විට අපිට පිළිතුර ලැබෙනවා y සමානයි බිඳුව ආකාරයට. මේ ආකාරයට ලබාගත් අගය 3 සහ අපිට සපයා ඇති ඉතිරි තොරතුරු ඇසුරු කරගෙන අපිට y සමානයි x වර්ග ඍණ 1 ශ්‍රිතයේ ප්‍රස්ථාරය එඳීම කළ හැකි අපි ඒ සඳහා යොමු වෙමු සුදුසු පරිමාණයක්ගෙන ඉහත ශ්‍රිතය ප්‍රස්ථාරගත කරන්න එම වක්‍රය ලබාගත් විට මේ පහත ආකාරයෙන් දිස්වෙනවා මා මේ දැක්කින් මා මේ රූපයෙන් දක්වා ඇත්තේ අපට අදාළ ප්‍රස්ථාරය ඉතින් අපි ඊළඟ ගැටලුවලට යොමු වෙමු තුන්වෙනි ප්‍රශ්නය අප වෙත යොමු කරන්නේ ශ්‍රිතයේ හැසිරීම විස්තර කරන්න. මෙහිදී අප y සමානයි ax වර්ග ආකාරයේ ශ්‍රිතවල හැසිරීම විස්තර කළ ආකාරයටම y සමානයි x වර්ගයේ ඍණ 1 ශ්‍රිතයේ හැසිරීමත් අපිට විස්තර කිරීම කළ හැකි. මුලින්ම අපි බලමු අපි අඳපු අධිපරාසය තුල x සමානයි ඍණ 3 වන විට y හි අගය අපට ලැබෙනවා ධන 8ක් විදියට මේ අනුව අපිට ලියන්නට පුළුවන් ශ්‍රිතයේ හැසිරීම විස්තර කිරීමේදී x සමානයි ඍණ 3 වන විට y හි අගය ශ්‍රිතයේ අගය 8ක් වේ. හා ඒ වගේම අපි දන්නවා x හි අගය ඍණ 3 සිට ඍණ 1 දක්වා වැඩි වෙනකොට ශ්‍රිතයේ අගය ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් නමුත් ශ්‍රිතයේ අගය ධන අගයක් ගන්නෙ ඒ අනුව අපිට ලියන්නට පුළුවන් ඍණ 3 කුඩායි x කුඩායි ඍණ 1 පරාසය තුල ශ්‍රිතය ධනව අඩවන බව x සමානයි ඍණ 1 කේදී y වල අගය බිඳුවයි ඉනි ශ්‍රිතයේ අගය ශූන්‍යයට පත් වෙනවා මේම අවස්ථාවයි මම මේ දක්වන්නේ ඒ වගේම අපිට විස්තර කරන්නට පුළුවන් x හි අගය ඍණ 1 කේ සිට බිඳුව දක්වා වෙනස් වන විට ශ්‍රිතයේ හැසිරීම කෙබඳුද කියා එතකොට එම අගය පරාසය තුල ශ්‍රිතයේ වෙනස් වීම මෙන්න මේ කොටසිනුයි දැක්වෙන්නේ මේ කොටසේදී ශ්‍රිතය ඍණ වෙමින් ක්‍රමයෙන් අඩවන බවක් පෙන්වුම් කරනවා මේ අනුව අපට ලියා දක්වන්නට පුළුවන් ඍණ 1 කුඩායි x කුඩායි බිඳුව පරාසය තුල ශ්‍රිතය ඍණව අඩවන බව ඊළඟට තවත් කාරණයක් අපිට ලියන්නට පුළුවන් ඊළඟ කාරණයට අපි යොමු වුණා මෙන්න මේ පරාසය x යගය බිඳුවේ සිට ධන 1 දක්වා වෙනස් වන විට ශ්‍රිතයේ යගය ඍණව ක්‍රමයෙන් වැඩි වෙන බවක් පෙනෙනවා මේ අනුව අපිට ලියන්නට පුළුවන් ශ්‍රිතයේ හැසිරීම ලෙස
බිින්දුවට වඩා විශාලයි x කුඩායි ධන එකපාරාසය තුල ශ්‍රිතය ඍණව වැඩි වන බව ඒ වගේම අපිට පැහැදිලි x සමානයි ධනයකදී ශ්‍රිතයේ අගය නැවත ශූන්‍ය කරායි ලැබෙනවා ඉන් අනතුරුව අපිට මෙන්න මේ පාරාසය දක්වන්න පුළුවන් x අගය 1 සිට ධන 3 දක්වා ක්‍රමයෙන් වැඩි වන විට y අගය ක්‍රමයෙන් ධනව වැඩි වන බව අපේ ශ්‍රිත මේ ප්‍රස්ථාරය තුල පෙන්වුම් කරනවා ඒ අනුව අපිට ලියන්නට පුළුවන් ඍණ ධන 1ට වඩා විශාලයි x ධන 3ට වඩා කුඩායි පාරාසය තුල ශ්‍රිතය ධනව වැඩි වන බව ඒ වගේම x සමානයි 3 දී ශ්‍රිතයේ අගය 8ක් බව අපට පැහැදිලි වෙනවා ඒ වගේම තමයි x සමානයි බිංදුවේදී ශ්‍රිතය අවමාගයක් ගන්නවා එම අවමාගය ඍණ 1 බව මෙතනදී පැහැදිලි වෙනවා මෙන්න මේ පරාසය තුල කියන්නේ x අගය ඍණ 1 සිට ධන 1 දක්වා වෙනස් වෙන පරාසය තුල ශ්‍රිතයේ අගය ඍණවීමක් අපිට දක්නට ලැබෙනවා මෙන්න මෙම කොටස පිළිබඳව ගැටළු විභාගයේදී ඉදිරිපත් කරන්නට පුළුවන් මායම කොටස නැවත ලියා දක්වන්නම් ඍණ 1ට වඩා විශාලයි x ධන 1ට වඩා කුඩායි පරාසය තුල ශ්‍රිතය ඍණ අගයක් ගන්නවා මෙහිදී ශ්‍රිතයේ ධනව ශ්‍රිතයේ ඍණව වැඩිවීම හෝ අඩුවීම නෙවෙයි සමස්තයක් වශයෙන් ශ්‍රිතය x අක්ෂයෙන් පහළ පිටර නිසා අපිට සඳහන් කරන්නට පුළුවන් ශ්‍රිතය සමස්තයක් ලෙස මෙන්න මේ පරාසය තුල ඍණ අගයක් ගන්නා බව හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා අපිට මේ ප්‍රස්තාරයේ ඇසුරින් පිළිතුරු සැපයිය යුතු ප්‍රස්තාරයේ ස්වභාවය ලියන්න අපි කලිනුත් ඉගෙන ගත්තා මෙන්න මේ ආකාරයේ ප්‍රස්තාරයන් අපි හඳුන්වන්නේ පරාවලයක් ලෙස ඒ අනුව ප්‍රස්තාරයේ ස්වභාවය පරාවලයකි ප්‍රස්තාරයේ උපරිමයක්ද අවමයක්ද අපි දන්නවා මේ ප්‍රස්තාරය නිරීක්ෂණය කරාම y අගයේ ක්‍රමයෙන් අඩු වෙලා අඩු මාගයකටපත් වෙලා නැවත ක්‍රමයෙන් y අගය ක්‍රමයෙන් වැඩි වන බවක් පෙන්වුම් කරනවා එම නිසා අපි මේ ප්‍රස්තාරය අවමයක් ලෙස හඳුන්වනවා සමමිති අක්ෂයේ සමීකරණය ලියන්න මේ ප්‍රස්තාරය අපි සමමිති අක්ෂය රතු පාටින් දක්වලා තියෙනවා මේ y අක්ෂය වටා සමමිතිකයි මේ ප්‍රස්තාරය එම නිසා එම සමමිති අක්ෂයේ x අක්ෂය කපන්නේ බිඳුවේ නිසා අපිට ලියන්නට පුළුවන් සමමිති අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව ලෙස අවමාගය ලියන්න අවමාගය ලෙස ශ්‍රිතය අගයේ ක්‍රමයෙන් අඩු වෙමින් ඇවිල්ලා ඍණ 1ේදී ශ්‍රිතය අගයේ y සඳහා අඩුතම අගයක් ලැබෙන නැවත ක්‍රමයෙන් ශ්‍රිතය අගයේ වැඩි වන නිසා අපිට ලියා දක්වන්නට පුළුවන් අවමාගය ඍණ 1ක් ලෙස කිසිම විටකවත් y සමානයි ඍණ 1 ලෙස ලියා දක්වන්නේ නැහැ එසේලියුවිට ඉන් ගම්මය වන්නේ සමීකරණයක් එම නිසා අපි අවමගය ලියා දැක්වීමේදී අවමගය මේ ආකාරයෙන් ලියා දැක්වීම ඉතාම වැදගත්. ඒ වගේම අපි අවසන් මේ කොටසේ අවසන් ප්‍රශ්නය වෙන්නේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න ශ්‍රිතය නැවත හැරීමකට ලක්වන ලක්ෂය මෙන්න මේ ආකාරයෙන් මේ ස්ථානයේ x ඛණ්ඩාංකය බිඳුවයි y ඛණ්ඩාංකය ඍණ 1 නිසා අපිට අවම ලක්ෂයේ ඛණ්ඩාංකය බිඳුවක මා ඍණ 1 ලෙස ලියා දැක්වීම කරන්නට හැකියාව තිබෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රස්ථාරයට තවත් ප්‍රස්ථාරයක් කරා යොමු වෙමු. අපිට ඊළඟට අගැඹීමට සූදානම් වෙන්නේ y සමානයි ඍණ x වර්ග ධන 4 ශ්‍රිතයේ ප්‍රස්ථාරය. ඒ සඳහා සකස් කළ x සහ y අගය ඇතුළත් අසම්පූර්ණ අගය වර්ගයක් පහත දක්වලා තියෙනවා. අපි මේ ආකාරයට මෙන්න මේ d ඇති x අගය 3ට අනුරූප y අගයන් සොයා ගැනීම උත්සාහ කරමු. ආදේශය ඒ සඳහා භාවිතා කිරීම වඩා වැදගත් කියලා මම හිතනවා. x සමානයි ඍණ 1 විට නිවැරදිව ආදේශ කළ විට ඍණ x සඳහා අපි ආදේශ කරමු ඍණ 1 ඍණ 1 වර්ගය ධන 4 ඍණ 1 වර්ගය ධන 1යි ධන ඍණ ඍණ ඒ නිසා මේ කොටස සුළු කර අමුත්තරේ ඍණ 1යි එකතු කිරීම ධන 4 පිළිතුර සුළු කර විට ධන 3ක් ලෙස ලැබෙනවා. මේ ආකාරයට x සමානයි බිඳුව හා x සමානයි 1 සඳහා අදාළාගයන් වන්නේ x සමානයි බිඳුව විට y සමානයි 4යි x සමානයි 1 විට y සමානයි 3යි මේ ආකාරයට අගය වගුව සම්පූර්ණ කරගත් පසු අපට නැවත ප්‍රස්ථාරය අඳින්නට පුළුවන් ඛණ්ඩාංක තලයක මෙම ලක්ෂ සියල්ල ලකුණු කිරීම මගින් අපි මේ ප්‍රස්ථාරය කරා යොමු වෙමු සුදුසු පරිමාණයක්ගෙන ඉහත ශ්‍රිතයේ ප්‍රස්ථාරගත කරන්න අපි ලබාගත් ඛණ්ඩාංක ඇසුරු කරගෙන සුමට වක්‍රය ඇදිවිට මෙන්න මේ ආකාරයේ වක්‍රයක් අපට ලබා ගන්නට පුළුවන්.
පෙර පරිදිම අපෙන් ප්‍රශ්න කීපයක් ලොකු කරලා තියෙනවා පෙර පරිදිම අපි ඒවට පිළිතුරු ලියා දක්වමු ප්‍රස්තාරයේ ස්වභාවය ලියන්න ප්‍රස්තාරයේ ස්වභාවය වෙන්නේ කලින් ආකාරයේ වෙනම පරාවලයක් ප්‍රස්තාරයේ උපරිමයක් දවමයක්ද ප්‍රස්තාරය නිරීක්ෂණය කළ විට වයිහි අගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩිව උපරිම අගයකට පත්ව නැවත ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා එම නිසා අපි කියනවා ප්‍රස්තාරය උපරිමයක් කියලා ඒ අනුව පිළිතුර වෙන්නේ උපරිමයකි සමමිති අක්ෂයේ සමීකරණය ලියන්න සමමිති අක්ෂයේ විරස මේ සමේ ප්‍රස්තාරයත් y අක්ෂය වටා සමමිතිකයි එම නිසා අපිට ලියන්නට පුළුවන් x සමානයි බිඳුව ලෙස මෙහි උපරිම අගය වන්නේ අපිට ප්‍රස්තාරයේ මෙම ස්ථානයෙන් ගණනය කරන්න පුළුවන් y සඳහා ලැබෙන වැඩිම අගය y සමානයි 4 y අගය එම නිසා අපිට උපරිම අගය සටහන් කරන්නට පුළුවන් උපරිම අගය 4ක් ලෙස අපි එම ප්‍රස්තාරයටම අදාළ තවත් ප්‍රශ්න කීපයකට යොමුමු වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ ප්‍රස්තාරයේ ශීර්ෂය හැරුම් ලක්ෂය ආදී නම් වලින් මේ වර්ධන ලක්ෂය හඳුන්වන්නට හැකියාව තියෙනවා. ඉතින් වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංකය මෙන්න මේ ස්ථානයේ ඛණ්ඩාංකය ලියා දැක්විය යුතුයි. මෙම ස්ථානයේ x ඛණ්ඩාංකය 0යි y ඛණ්ඩාංකය 4යි. ඒ අනුව වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංක 0.4 ලෙස අපට ලියා දැක්විය හැකි. ශ්‍රිතය ධනවන x අගය පරාසය ලියන්න පැහැදිලිවම ශ්‍රිතය ධන වෙන්නේ x අක්ෂයෙන් ඉහළ පිහිටන කොටස මෙන්න මේ කොටස මෙන්න මේ ශ්‍රිතය ධනවන x පරාසය ආරම්භ වෙන්නේ ඍණ දෙකෙන් අවසන් වෙන්නේ ධන දෙකෙන් මේ නිසා මෙන්න මේ පරාසය අපි අසමානතා ලක්ෂණ භාවිතා කර මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන් ඍණ දෙක කුඩායි x කුඩායි ධන දෙක ආදී වශයෙන් ඉතින් අවසන් ප්‍රශ්නයෙන් අපිට යොමු කරන්නේ y සමානයි බිඳුව වන x අගයන් ලියන්න මෙහිදී අපි මුලින්ම y සමානයි බිඳුව වන x අගයන් සෙවීම සඳහා y සමානයි බිඳුව රේඛාව මේ ප්‍රස්ථාරය මත ඇදිය යුතුයි. අපි y සමානයි බිඳුව රේඛාව අඳිමු මෙන්න මේ ආකාරයට ඒ x අක්ෂය මත යන රේඛාව මේ අපි නම් කරමු y සමානයි බිඳුව. මේ y සමානයි බිඳුව රේඛාව මත ඕනෑම ලක්ෂයකදී y අගය බිඳුවයි. නම්මින් අපි තෝරා ගත යුතුනේ ප්‍රස්ථාරය මත y අගය බිඳුව වන ස්ථානය. කියන්නේ මෙන්න මේ ස්ථාන දෙකේ x අගයන් තමයි අපි පිළිතුරු ලෙස ලියා දැක්විය යුතු වෙන්නේ. මේ අනුව y සමානයි බිඳුව වන x අගයන් වන්නේ x සමානයි ඍණ 2 හා x සමානයි ධන 2 කියන අගයන්. හොඳයි අපි මීළඟ ගැටලුවට යමු වෙනු. x වර්ග y සමානයි x වර්ගයේ ඍණ 3 ශ්‍රිතයේ ප්‍රස්ථාරයේ ඇඳීමට සකස් කළ x සහ y අගය ඇතුළත් අසම්පූර්ණ අගය වගුවක් පහත දැක්වේ. පළවෙනි ප්‍රශ්නය වගුවේ හිස්තැන් පුරවන්න. මේ සඳහා අපිට දී ඇති ශ්‍රිතයේ සමීකරණය සඳහා x සමානයි බිඳුව ආදේශ කරමු. එවිට අපි දන්නවා ආදේශ කළ විට බිඳුවෙහි වර්ගයේ බිඳුවයි ඍණ 3 පිළිතුර y සමානයි ඍණ 3 ලෙස පිළිතුර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව ලබාගත් ඛණ්ඩාංක ඇසුරින් අපිට මේ පහත ආකාරයට ශ්‍රිතය ප්‍රස්ථාරගත කරන්න හැකියාව තිබෙනවා බලමු සුදුසු පරිමාණයක්ගෙන ඉහත ශ්‍රිතය ප්‍රස්ථාරගත කරන්න අපි ශ්‍රිතය ප්‍රස්ථාරගත කළ විට පහත ආකාරයේ වූ ප්‍රස්ථාරයක් අපිට ලබා ගැනීමට හැකියාව තිබෙනවා ඒ අනුව අසායති ප්‍රශ්න වලට අපි පිළිතුරු සපයමු තුන්වෙනි ප්‍රශ්නය වන්නේ සමමිති අක්ෂයේ සමීකරණය ලියන්න මෙම ප්‍රස්ථාරය අක්ෂය වටා සමමිතිකයි එම නිසා අපිට පෙර පරිදිම සමමිති අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව ලෙස ලියා දැක්විය හැකි. එලෙසම අවමාගය ශ්‍රිතය ලෙස නිරීක්ෂණය කළ විට අවමාගය ලෙස අපිට ඍණ 3 ලෙස ලබා ගැනීමට හැකියාව ලැබෙනවා මේ අනුව අවමාගය ඍණ 3යි. වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංක වන්නේ මෙන්න මේ හැරුම් ලක්ෂය බිඳුව ඍණ 3 මේ අනුව වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංක බිඳුව ඍණ 3 ලෙස ලියා දැක්විය හැකි. ශ්‍රිතය ඍණවන x අගය පරාසය ලියන මේ වැදගත් ප්‍රශ්නය නොයා බලමු මෙම ස්ථානය මේ ප්‍රස්ථාරය ඇඳපු පරිමාණය වෙන්නේ කුඩා කොටු පහකින් ඒකක එකක් නිරූපණය වන පරිදි තමයි ප්‍රස්ථාරය ශ්‍රිතය ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. මේ අනුව කුඩා කොටුවකින් නිරූපණය වෙනවා දශම දෙකක ප්‍රමාණයක් මේ අනුව අපිට මෙන්න මේ ප්‍රස්ථාරයේ ඡේදනය කරන ලක්ෂවල x අගයන් x ඛණ්ඩාංකයන් පහත ආකාරයට ගණනය කළ හැකි. ඔබ දන්නවා මෙන්න මෙතන ලක්ෂ දෙක අපි ගණනය කරමු මේ අනුව
मिथन इंदल मिथन टा एक का एकाई मित दशम अधेक का गाने को तुनाई ये वाके में इतिरे उड़ा को तुन बाग ये का आकार है टा मैं अनु बिंदु ऐ दशम अधेक के प्रमाण ये वातुनाक सह बिंदु दशम एक का एक अन्य एकाई दशम हाथक इतने कांडा आंके वे नेतोटर रहना एकाई दशम हाथक ये अनु अनित केदन एक अन्य लाखी एक स्कंडा आंके वाने दाना एकाई दशम हाथक මේ අනුව ශ්‍රිතය ඍණවන x පරාසය අපිට පහත ආකාරයට මෙම x ඛණ්ඩාංක දෙක ඇසුරු කරගෙන ලියා දක්වන්නට පුළුවන්. ඒ අනුව ඍණ 1.7 කුඩා x කුඩා y ධන 1.7 ලෙස ලියා දක්වව කල හැකි. අපි ඊළඟ ප්‍රශ්න වලට යමු. මේ ටිකක් වෙනස් ආකාරයේ ප්‍රශ්නයක්. y සමානයි බිඳුව වන x යගේ අංශයා එනයින් මූල තුනෙහි යගේ දශම ස්ථාන එකකට සොයන්න. කලින් අපි ගැටලුවේදී y සමානයි බිඳුව වන x යගයන් සොයාගත්තා. එම පිළිතුර ඇසිරුණුයි මූල තුනෙහි යගය ගණනය කිරීමට තිබෙන්නේ. අපි බලමු y සමානයි බිඳුව වන x යගයන් ලබා ගන්න ආකාරය. මේ සඳහා y සමානයි බිඳුව රේඛාව ප්‍රස්ථාරය මත ඇඳිය යුතු වෙනවා. ඒ අනුව ප්‍රස්ථාරයේ y සමානයි බිඳුව රේඛාව අදාළ ප්‍රස්ථාරයේ ඡේදනය කරන ලක්ෂ දෙක වන්නේ x සමානයි ඍණ 1.7 සහ एक समानाई दाना एकाई दशम हत ये न स्थान देखे मैं अनु अपने लिया दाखो न टपुरुवन y समानाई बिंदु वन x आगे अनलेस x समानाई ऋण एकाई दशम हत हा x समानाई दाना एकाई दशम हत लेस इन अनतुरु अपने मूल तुने ही आगय सेवी ये तो ही मैं लबागत पिलितुरु बाविता कर मैं संधा अपि प्रस्तारे अधीम टा बाविता कर कल वर्गज श्रितये समीकरणे प्रयोजने टकाने टपुरुवा අපි බලමු සමීකරණය y සමානයි x වර්ග ඍණ 3 ශ්‍රිතයේ ප්‍රස්ථාරයයි අපි ඇන්දෙමු. අපි මේ සඳහා කළ යුතු වෙන්නේ මෙවැනි ගැටලුව වලට පිළිතුරු ලිවීමේදී මෙහි x උක්ත කිරීම කළ යුතුයි. අපි බලමු x උක්ත කරන්නට මේ අනුව ඍණ 3 සමාන ලකුණෙන් අනිත් පැත්තට අපි රැගෙනව අපිට එවිට ලියන්න පුළුවන් y ධන 3 සමානයි x වර්ග x උක්ත කිරීම සඳහා දෙපසම වර්ගමූලය සැලකිය යුතුයි. මේ අනුව y ධන 3 හි වර්ගමූලය සමාන වෙනවා x ට. දැන් අපි x උක්ත කරගෙන අවසානයි අපි බලමු එනම් මේ අපිට ලබා ගන්නට තියෙන්නේ මූල 3 හි යගය. දැන් වර්ගමූල ලකුණක් අපිට මේ වම්පස දිස්සෙනවා. අපි මේ වම්පස කොටසෙහි වර්ගමූල 3 හදා ගැනීමට උත්සාහ කරමු. වර්ගමූල 3 සකස් කර ගැනීමට නම් y ට යෙදී යුතු යගය කුමක්දයි අපි සිතා බලමු. මේ අනුව අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ වම්පස කොටසේ වර්ගමූල 3 සකස් කර ගැනීමට නම් y යගේ ශූන්‍ය කළ යුතු බව. අපිට පැහැදිලි y සමානයි බිඳුව වන විට x යගේ මූල 3ට සමාන වෙනවා. එහෙනම් y සමානයි බිඳුව වන x යගයන් සොයා ගැනීම තුල අපිට මූල 3 යගේ ගණනය කළ ගත හැකි. අපි දන්නවා අපි කලින් හොයාගත්ත y සමානයි බිඳුව වන x යගයන් මොනවාද කියන වග. එහෙම අගයන් වන්නේ ඍණ 1.7 හා ධන 1.7 මේ අනුව අපට එනම් මූල තුන සඳහා අගයක් ලබා ගත හැකි y සමානයි බිඳුව වන x යගයන් කලින් සොයාගෙන ඇති නිසා මූල තුන සමානයි ඍණ 1.7 හා x සමානයි ධන 1.7 එහෙනම් මේ අනුව අපිට මූල තුන සඳහා අගයක් ලැබෙනවා මූල තුන සමානයි ධන හෝ ඍණ 1.7 ලෙස මේ අනුව මූල 3 සඳහා නිවැරදි මාර්ගයක් පළමු දශම ස්ථානයට ප්‍රස්ථාරය ඇසුරින් අපි හොයාගෙන තිබෙනවා. හොඳයි අපි මේ කතා කරේ y සමානයි ax වර්ගය ධන හෝ ඍණ b ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර අපි තුනක් පිළිමදව සාකච්ඡා කළා. එම ප්‍රස්ථාර තුන ඇසුරු කරගෙන y සමානයි ax වර්ගය ධන හෝ ඍණ b ආකාරයේ ශ්‍රිතවල ලක්ෂණ පිළිබඳව සොයා බලමු. අපි කලින් ඇඳගත් ප්‍රස්ථාර තුන ඊ තොරතුරු මෙන්න මේ ආකාරයට වගුවක අපිට සටහන් කරගන්නට පුළුවන් y සමානයි x වර්ගය ඍණ 1 y සමානයි ඍණ x වර්ග ධන 4 y සමානයි x වර්ගය ඍණ 3 ආදී වශයෙන් මෙන්න මේ තොරතුරු පදනම් කරගෙන අපිට ප්‍රස්ථාරය පිළිබඳව මේ y සමානයි ax වර්ග ධන හෝ ඍණ b ආකාරයේ ශ්‍රිතවල ලක්ෂණ පිළිබඳව පහත ආකාරයේ නිගමනවලට එළදෙන්නට අපිට හැකියාව තියෙනවා. ඒ අනුව y සමානයි ax වර්ගය ධන හෝ ඍණ b ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාරවල ලක්ෂණ පහත පරිදි ගොනු කරන්නට හැකියාව ලැබෙනවා. පළමු ලක්ෂණය ප්‍රස්ථාරයේ ස්වභාවයේ සෑම විටම පරාවලයක්. ඊ යගය ඊට අනුරූප යගය ධන යගයක් වන විට ප්‍රස්ථාරයේ අවමයක් බව. ඒ වගේම
ඒ කුඩායි බිඳුව වෙන විට ඒ සඳහා ඍණ අගයක් පවතින විට ප්‍රස්ථාරය උපරිමයක් බව සහ සමමිතියක් ෂේ සමීකරණයේ සෑම විටම මෙවැනි ප්‍රස්ථාර සඳහා x සමානයි බිඳු ආකාරයෙන් වන බව තවත් ලක්ෂණ බලමු මෙම ආකාරයේ ප්‍රස්ථාරයක උපරිම හෝ අවම අගය සෑම විටම මෙන්න මේ ධන හෝ ඍණ බීට අනුරූප වෙනවා එනම් ශ්‍රිතයක් ශ්‍රිතයක සමීකරණයේ ඇසුරු කරගෙන මෙවැනි ආකාරයේ ප්‍රස්ථාරයක උපරිම අගය ප්‍රකාශය හෝ අවම අගය ප්‍රකාශ කළ හැකි ඒ වගේම වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය සෑම විටම බිඳුවකම ධන හෝ ඍණ බී ආකාරයෙන් වෙනවා මෙන්න මේ කාරණා ටික y සමානයි ax වර්ගයේ ධන හෝ ඍණ b ආකාරයේ ශ්‍රිතවර ලක්ෂණ වන බව අපේ දරුවන් මතක තබා ගත යුතුයි මේ තොරතුරු සහ මෙම කලින් ගැටළු වල සාකච්ඡා කළ කරුණු මතකයේ තබා ගැනීම තුළින් ඔබට විභාග මට්ටමේ ගැටළුවකට ඉතා පහසුවෙන් මුහුණ දීමේ හැකියාව ඔබට ලැබෙනවා ඉතින් මෙම නිසා මෙම වීඩියෝව නැවත නැවත වතාවක් දැරවීම තුළින් ඔබට අවශ්‍ය දැනුම උකහා ගන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම අපි මේ සාකච්ඡා කළේ 10 වසර විෂය නිර්දේශ අදාළ ප්‍රස්ථාර කොටස මීළඟ පාඩමෙන් 11 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාර කොටස සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන් අද දිනට ඔබෙන් සමුගන්නවා ඔබට සුබ දවසක්